ගැබිනි ඔබට කෑම දකිනකොටත් අප්‍රියයි නම් මෙන්න ඒකට හේතු පහක්. ඔබත් අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් නම් හරි අම්මා කෙනෙක් වෙන්න සිහින දකින කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔබට ගොඩක් වැදගත් වේවි. අන්න ඒ හින්දා මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. අපි අද ඔයාලට කියන්න යන්නේ සාමාන්‍යයෙන් ඕනම ගැබ් ගත්ත කෙනෙක්ට ඇතිවෙන කෑම අරුචිය එහෙමත් නැත්නම් කන්න ප්‍රිය නැති එකට හේතු ගැනයි. ඉතින් අපි මේ ගැන විශේෂ කරුණු පහකින් තමයි කියන්න බලාපොරොත්තු වෙන්නේ. ගැබ් ගත්ත මුල් කාලෙදී ගොඩක් අම්මලාට කෑම කන්න හරිම අප්‍රිය වෙනවා. මේ කාලෙට කෑම බීම දිරවන එකත් ටිකක් අපහසු වෙනවා. ඒ කොහොම වුණත් හැම ගර්භණී අම්මා කෙනෙක්ගෙම පෝෂණය ගොඩක් වැදගත්. මොකද අම්මා කන බොන දේවල් වලින් තමයි බඩේ ඉන්න දරු පැටියා පෝෂණය වෙන්නේ. ගොඩක් වෙලාවට ගැබිනි අම්මලාට උදේට වමන යනවා. ඒක සාමාන්‍ය දෙයක්. දරුවෙක් ලැබෙන්න ඉද්දී හෝමෝනවල වෙන එක එක වෙනස්කම් හින්දා තමයි මේ විදිහට වමනය යන එක සිද්ධ වෙන්නේ. මෙන්න මේ හින්දා අම්මා කෙනෙක් වෙන ඔබ ගොඩක් වැරදි දෙයක් පුරුදු වෙලා තියෙනවා. ඒ තමයි වමනේ යන එක නැති වෙන්න කන්නේ නැතුව ඉන්න පුරුදු වෙලා තියෙන එක. ඒක ගොඩක් වැරදි දෙයක්. ඒ වගේම ඒකෙන් ඔයාගේ දරුවටත් නරක විදිහට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. දරුවෙක් කුසට ආවට පස්සේ මුල් කාලෙදී ඔක්කාරය ඇති වෙන එකෙනුත් ගැබිනි අම්මලාට කෑම අප්‍රිය වෙනවා. ලෝකයේ දියුණුවත් එක්ක හොයාගෙන තියෙන්නේ ගර්භණී අම්මලාගෙන් භාගයකටත් වඩා මේ ඔක්කාරයේ හින්දා කෑම අරුචියට පත් වෙලා ඉන්නවා කියලයි. ගොඩක් වෙලාවට මේ ගැබිනි අම්මලාට ගැබ්බරන් පළවෙනි මාස තුන වගේ යනකම්ම ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වෙනදට වඩා ක්‍රියාශීලී නැති හින්දත් මේ කෑම අරුචිය ඇති වෙන්න පුළුවන්. කාන්තාවක් වෙන ඔබ ගර්භණියක් වුණාට පස්සේ ප්‍රොජෙස්ටරෝන් මට්ටම වැඩි වෙනවා. එහෙම වෙන එක කෑම දිරවන්න හේතු වෙනවා. මෙන්න මේ නිසා කෑම අරුචිය සිද්ධ වෙන්න පුළුවන්. අම්මා කෙනෙක් විදිහට ඔබ ගැබ් ගත්තාට පස්සේ වෛද්‍යවරුන්ගේ උපදෙස් එක්ක යකඩ පෙති ගන්නවානේ. ඒක ඔබේ දරුවාගේ පෝෂණයට වැදගත් වුණාට ඒකෙන් ඔබට කෑම බීම අප්‍රිය වෙන්න පුළුවන්. ඒ වගේම මේකෙන් ඔබට මලබද්ධය හැදෙන්නත් පුළුවන්. සමහර ගැබිනි අම්මලාට මේ ගැබ් ගත්ත කාලෙදී වෙනදාට වඩා ගඳ සුවඳ දැනෙන එකට සංවේදී වැඩි වෙනවා. මෙන්න මේ හින්දා ඔයාලට කෑම එපා වෙනවා. ඔයාලා මතක තියාගන්නම ඕන කරන දෙයක් තියෙනවා. ඒ තමයි මේ දේ හැම ගැබිනි අම්මා කෙනෙක්ටම වෙන්නේ නැහැ කියන එක. ගැබිනි අම්මා කෙනෙක් වෙන ඔබේ පෝෂණය කුසේ ඉන්න දරු පැටියාගේ වර්ධනයට ගොඩක් වැදගත් වෙනවා. අන්න ඒ නිසා ගැබිනි ඔබ හැම වෙලේම කෑම අරුචිය ඇති වෙනවා නම් වෛද්‍ය උපදෙස් ගන්නම ඕනේ කියන එකත් මතක තියාගන්න.